කතා කරමු මාකට් එකේ අඩුම මිලට ගන්න පුළුවන් හොඳම ට්‍රයිපෝඩ් එක ගැන. සුබ දවසක් කියලා පිළිගන්න අදත් මගේ යාළුවෝ හැමෝම ඔයා මේ එකතු වෙලා ඉන්නේ සසිඳු ගීක් YouTube channel එකත් එක්ක. ඉතින් මේක තමයි මගේ අලුත් ට්‍රයිපෝඩ් එක. ඉතින් මේකේ unboxing video එක සම්පූර්ණ review එක අද මේ ටික අපි කතා කරමු. ඉතින් මේකම order කරේ ඩරාස්ලින්. ඉතින් ඔයාලට පුළුවන් මේක පල්ලෙහා link එකකින් ගිහිල්ලා ඩරාස් එකෙන් order කරගන්න. හරි. ඉතින් මේ විදිහට තැඹිලි පාට cover එකකින් මේක හොඳට cover කරලා තිනවා. ඉතින් මේ විදිහට මම මේක unpack කරගන්නම් දැන්. මේ විදිහට unpack කරගන්නම් මම. ඉතින් අපිට මේ ටැබ්ලට් පාට කවර් එක අයින් කරලා අපිට බලා ගන්න පුළුවන් මේක ඇතුලේ තියෙන හොඳ තවත් පොලිතින් එකකින් කවර් කරලා අපේ ට්‍රයිපෝඩ් එකේ බොක්ස් එක. ඉතින් මේ ට්‍රයිපෝඩ් එකේ අඩින් තියෙන පොලිතින් කවර් එකත් මම මේ විදිහට දැන් අයින් කරගන්නම්. හරි යාළුවනේ, ඉතින් මේ ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මේ විදිහට දැන් මම පොලිතින් කවර් එක අයින් කරනකොට ඇතුලේ අපේ බොක්ස් එක තියෙනවා. ඉතින් පෙනුමෙන් නම් මේක ගොඩක් පොඩි විදිහකට තමයි අපිට බොක්ස් එකෙන් බලා ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් අපි ඇතුලේ බලමු තා මොනවද මේකට අපිට හම්බෙලා තින්නේ කියලා. ඉතින් මේ විදිහට පොලිතින් එකත් මම අයින් කරගත්ත දැන්. ඉතින් ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ට්‍රයිපෝඩ් එකේ පික් එකක් බොක්ස් එකේ ගහලා තියෙනවා. මෙන්න මෙතන ට්‍රයිපෝඩ් එකේ බොක්ස් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම මෙතන බලහැබලන් ට්‍රයිපෝඩ් 3110 කියලා. ඒ වගේම මේකට ස්පෙක්ස් මෙතනින් බලා ගන්න පුළුවන්. මේක කොහමද වැඩ කරන්නේ? මෙතන රබර් ලෙජිප්ස් දෙකක් තියෙනවා කියලා බලා ගන්න පුළුවන්. මේක ලෙග්ස් තනිකරම ඇල්මිනියම් වලින් තමයි තියෙන්නේ. ඉතින් මේක ශක්ති ප්‍රමාණය ගැන නම් අපිට සැලකිලිමත් වෙන්න වෙනවා. පොඩ්ඩක් මේක පොඩ්ඩක් කැඩෙන සුළු ස්වභාවයකින් තියෙන නිසා ඉතින් අපි බලමු මේක ඇතුලේ කොහොමද ලැබෙන්නේ කියලා. හරි. ඉතින් ඕගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ ට්‍රයිපෝඩ් එක තවත් ඇතුලේ මේවා වෙන්න ආරක්ෂා වෙන්න තවත් බෑග් එකකින් කවර් කරලා තමයි තියෙන්නේ. ඉතින් අපිට ට්‍රයිපෝඩ් එක කොහේ හරි අරයි යනකොට මේ කළු පාට බෑග් එකේ දාගෙන අරයි යන්න පුළුවන්. ඉතින් ඔයා ට්‍රයිපෝඩ් එක අරගෙන කොහෙන් හරි තියනවනම් මේ බෑග් එකට දාලා පරිස්සමින් අරන් තියන්න. ඉතින් මේ විදිහට මම දැන් අපේ ට්‍රයිපෝඩ් එක මේ කළු පාට බෑග් එක ඇතුලෙන් එළියට ගන්නවා. හරි. ඉස්සෙල්ලාම අපිට බලා ගන්න පුළුවන්නේ ෆෝන් හෝල්ඩ් එක. ඉතින් ෆෝන් එක රඳවන හෝල්ඩ් එක තමයි බලා ගන්න පුළුවන්. ඉතින් මේ බලා ගන්න පුළුවන් ට්‍රයිපෝඩ් එක. පෙනුමෙන් නම් පොඩි වුණාට අපි බලමු මේක දැන් කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට ට්‍රයිපෝඩ් එක තියෙනවා. ස්ටෑන්ඩ් තුනක් තියෙනවා. ඒ වගේම ෆෝන් එක ෆෝන් හෝල්ඩ් එක ගහන කැලලත් අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම මේ විදිහට මම උස්සන්නම්. මේක ගොඩක් ඉස්සුවා. ඉතින් මේ බලා ගන්න පුළුවන්න්නේ මේක අපි හදා ගන්න විදිහ. මෙතන තමයි ෆෝන් එක ගහන්නේ. ඒ වගේම මේ නොබ්ස් තුනක් මෙතන බලා ගන්න පුළුවන්. හැම ස්ටෑන්ඩ් එකකම ලෙග්ස් එකකම. ඉතින් මේ නොබ්ස් වලින් තමයි අපි මේක බීමට තියද්දි නොබ්ස් හරියට ඇඩ්ජස්ට් කරගන්නේ. ඉතින් මේ හැම එකකම නොබ්ස් තියෙනවා. ඉතින් මේ විදිහට නොබ්ස් එකකින් ඇදලා මේක ఫోటోస్ వీడియోస్ క్యాప్చర్ කරගන්න පුළුවන්. එල්ලින් නැති වෙන්නේ වීඩියෝ කරන නම් ඔයාලට මේ ට්‍රයිපෝඩ් එක ගොඩක් හොඳයි. ඒ වගේම මේක ගොඩක් අඩුයි. ඔයා මේකට කැමරා එකක් තියෙනවා නම් මේ ට්‍රයිපෝඩ් එක ගන්න එපා. ෆෝන් එකකින් වීඩියෝස් ෆොටෝස් එහෙම ගන්න අනිවාර්යෙන් මේක හොඳයි. කැමරා එකක් තියෙන නම් මම මේක ගන්නවා. මොකද කැමරා එකක් බර මේකට දරා ගන්න බෑ. ඔයා වැටෙන්න පුළුවන් කැමරා එකේ ට්‍රයිපෝඩ් එකත් එක්කම. ඉතින් මේකෙන් තමයි මම ඉස්සරහට මගේ වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉස්සරහට කරන අලුත් වීඩියෝස් හැම එකක්ම මේ ට්‍රයිපෝඩ් එකෙන් තමයි ඔයගොල්ලන්ට අරන් එන්නේ. ඉතින් මේ වීඩියෝ එක මම අද ඔයගොල්ලන්ට අරන් ආවේ මෙහෙම ට්‍රයිපෝඩ් එකක් තියෙනවා කියලා. ඉතින් ඩ්‍රාස් එකේ ලින්ක් එක පාළියක් ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙනවා. ඔයාලට පුළුවන් ඉතින් මේක බයි කරගන්න. ඉතින් මේ වීඩියෝ එකෙන් කතා කරන්න මෙච්චරයි. ඉතින් මම හිතනවා ඔයාලා වැඩි දැනුමක් ගන්න දෙයක් ඉගෙන ගන්න ඇති කියලා ට්‍රයිපෝඩ් එකකින් කරන්න පුළුවන් දේ ගැන. ඉතින් මේ වීඩියෝ එක හොඳට ලයික් එකක් ගන්න. ඔයා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. අපේ channel එකට තමයි subscribe කරන්න නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම නැත්නම් notification bell icon එක click කරන්න. ඉස්සරහට මේ වගේ videos එක ගන්න ගන්න. මේ වැඩි කතා කරන්න නැද අපි video එක කරමු. ඔයාලට තමයි සුබ දවසක්. What?